අයිබෝන් නාතල් කිචන් යාළුවෝ හැමෝටම ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ගොඩක් රසවත් චීස් කොත්තුවක් ලාබෙට ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවෝනේ මේක කඩෙන් ගෙනාවටත් වඩා ගොඩක් රසයි. හොඳට චීස් රස, ඒ වගේම කිරි රස තියෙනවා. අපි නම් බලමු ලාබෙට රසට සුපිරියටම මේ චීස් කොත්තුව හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ විදියට තෙල් ටිකක් හොඳින් රත් කරගෙන ඒකට කපාගත් ඉඟුරු සුදු ලුණු එකතු කරගන්නවා. ඔයාලා දන්නව කොත්තුවක් හදාගනිද්දී සුදු ලුණු වගේම අනිවාර්යෙන් ඉඟුරුත් දාගන්න ඕන. ඊට පස්සේ මේ විදියට කරපිංච කපාගත්ත ලොකු ලුණු එකතු කරගන්නවා. එකතු කරගෙන වැඩි කින්දරේ තප්පර 30ක් විතර අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. සාමාන්‍ය කොත්තුවක් එහෙම හදද්දී ලොකු ලුණු වැඩි වෙලාවත් තෙම්පරාදු කරගන්නේ ඒක හැපෙන ප්‍රමාණයට එහෙම තියාගන්නවා. ඊට පස්සේ මම මේ විදියට මේකට පිටරයක් එකතු කරගන්නවා. මම හැමදාම කියනා වගේ චරිතය හොඳ කිකිලියෙක් පිටරයක් කරගන්න. ඒකත් වැඩි කින්දරේ මේ විදියට හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මම මේ විදියට කපාගත්ත ලීක්ස් දණ්ඩක් එකතු කරගන්නවා. ඒ වගේම කැරට්, ඊට අමතරව ගෝව එකතු කරගන්නවා. තක්කාලිත් ඔයාලගාව තියෙනවා නම් දාගන්න. ඒ වගේම මම මිරිසත් එකතු කරගෙන අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඕනම කොත්තුවක් හදද්දී අපි එකතු කරගන්න එළවලු ටික වැඩි කින්දරේ තප්පර 30 40ක් රත් වුණාම ඇති. ගොඩක් වෙලා මැලවෙනකන් කොත්තුවලදී අපි එළවලු ටික රත් කරගන්නේ නැහැ. ඒකට හේතුව රොටි කෑලිත් එක්ක එළවලු හැපෙනකොට තමයි කොත්තුවේ හොඳ රසයක් අපිට ඉන්නේ. ඒ හින්දා වැඩි වෙලාවක් එළවලු ටික රත් කරගන්න එපා. ඊට පස්සේ මම මේ විදියට උයලා පොඩි කෑලි වලට කඩාගත්ත චිකන් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම චීස් කෑලි දෙකක් දාගන්නවා. චීසුයි චිකන් ඒ වගේ දේවල් ඔයාලට කැමති විදියකට අඩු වැඩි කරගන්න පුළුවන්. මම මෙතනදි ගෝතම්බ රොටි 5කට තමයි මේ කොත්තුව හදාගත්තේ. ඊට පස්සේ මේ විදියට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මිල්ක් එක ගොඩක් දාගන්න එපා, අවශ්‍ය ප්‍රමාණයට වැඩි වෙන්න තියෙන දාගන්න. සාමාන්‍යයෙන් කඩේ චීස් කොත්තුවක් ගත්තන් පස්සේ චීස් චූට්ටයි ෆ්‍රෙෂ් මිල්ක් ගොඩායි තියෙන්නේ. එතකොට නම් ඉතින් කන්න එපා වෙනම රන් කැමතිම නැහැ කඩවලවල තියෙන චීස් කොත්තු කන්න. ගොඩක් අය එහෙම තමයි. ඒ හින්දා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ විදියට කිරි එකතු කරගන්න. මේ විදියට එළවලුත් එක්ක කිරි ටික රත් වුණාන් පස්සේ මම මේකට කැරි මිරිස් ටිකක් දාගන්නවා. ඒක සැරානුව ඔයාලා එකතු කරගන්න. ඊට පස්සේ ගම් මිරිස් කුඩු ටික, ඒ වගේම ලුණු කුඩු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ විදියට චිකන් හොදි ටිකක් එකතු කරගන්නවා. එතකොට චීස් කොත්තුව තවත් හොඳ රසකට හදාගන්න පුළුවන්. කොත්තුවට චිකන් කරි හදාගන්න විදියත් එක්කම චිකන් කරි වීඩියෝ 10ක් 15ක් විතර මම channel එකට දාලා තියෙනවා. ඒ වීඩියෝස් වල link ටික මම මේ වීඩියෝ එක පහලින් දාන්නම්. දැන් මේ විදියට අපි මේ ටික ආයෙත් හොඳින් කලවම් කරගන්න ඕන. මේ ටික හොඳින් රත් වුණාන් පස්සේ මම මේකට කපාගත්ත ගෝතම්බ රොටි ටික දාගන්නවා. ගෝතම්බ රොටි හදාගන්න ඕන විදියත් මම මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. මම දැන් මේ විදියට මේ ටික හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවදී ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා, සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගන්න. ඉතින් මෙන්න මේ පේන පාටට තමයි මම සාමාන්‍යයෙන් චීස් කොත්තුවකට කිරි එකතු කරගන්නේ. ඔයාලට කිරි එකතු කරගන්නකොට කැමති ප්‍රමාණයක් දාගන්න. හැබැයි නිකන් කොත්තුව වෙල් මඩගොඩ වගේ වෙනකන් කිරි දාගන්න එපා. එතකොට කන්න එපා වෙයි. රොටි කැලි ටික දාගෙන විනාඩි දෙකක් විතර කලවම් කරගත්තන් පස්සේ මම මේකට ලීක්ස් එක්ක තව කපාගත්ත ලොකු ලුණු ටිකක් දාගන්නවා. ලොකු ලුණු ඒ වගේම ලීක්ස් ටිකක් අමුවට හැපෙද්දී හොඳ රසයක් කොත්තුවකට එනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක හොඳයි නම් පහල තියෙන සුදු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකට වැට මාර පොල්ලකින් හරි ගහගෙන යන්න. ලීක්ස් දාලා තව විනාඩියක් විතර කලවම් කරගත්තන් පස්සේ මම මේක ලිපියෙන් අයින් කරගන්නවා. ඇත්තටම යාළුවනේ හොඳ කිරි සුවඳකුත් මේ වෙලාවේදී තියෙනවා. ඒ වගේම හොඳ කිරි රසකුත් චීස් රසකුත් තියෙනවා. ඇත්තටම කියලා වැඩක් නැහැ. කඩේ තියෙන ඒවාටත් වඩා රසයි. කොහොමත් මට මේ කොත්තුනේ එක කට ගන්න හම්බුනේ. අනිත් කට්ටිය ඉතුරු ටිකට ෂොට් එක දුන්නා. ඉතින් ඒ හින්දා රස ගැන කියන්න දෙයක් නැහැ. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න. ඒ වගේම ෆොටෝස් එවන්න. ඉතින් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්න. එතකන් යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි.